ආයිබෝන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් ෂෙෆ් YouTube channel එකට. මොන අදත් මම රෙසිපියක් අරන් ආවා. ඒ තමයි ලව් කේක්. නොහොත් ආදර කේක්. ඉතින් මේ ලව් කේක් එක මේ ගොඩක් අය ජනප්‍රියයි. ඉතින් මේක විශේෂ අවස්ථාවලදී හදනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේක හරියට ට්‍රෙඩිෂනල් විදියට හදන මේ ලව් කේක් එක. ඉතින් අපි බලමු මොනවද මේ අවශ්‍ය මේකට අමුද්‍රව්‍ය කියලා. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මේ සැමොලිනා එක. සැමොලිනා කියන්නේ රුලන්. ඉතින් මේ තමයි මේ මම මේ රුලන් එක. මේක මම කරලා තියෙන පොඩ්ඩක් මේ රෝස් කරගත්ත මේ වගේ pan එකේ තියලා. එතකොට මේ වගේ යාන්තම් පාට පොඩි වෙනස්කමක් වුණා. ඉතින් ඒකෙදි අනිවාර්යයෙන්ම අපිට මේක රෝස් කරලා තමයි මේක ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා ග්‍රෑම් 350ක ප්‍රමාණයක් මේ රුලන් එක. ඒ කියන්නේ මේ සැමොලිනා එක. ඊළඟට අපිට සීනි මෙතන තියෙනවා සුදු පාට සීනි එක ග්‍රෑම් 250ක් තියෙනවා. ඒ වගේම බටරුත් තියෙනවා මෙතන ග්‍රෑම් 200ක 250ක ප්‍රමාණයක්. ඊළඟට මෙතන පොඩියට මේ මම ගත්ත මේක මම මේ විදිහට මම ගත්තේ නැත්නම් ඔයගොල්ලෝ මේ මේ කැෂුව එක පොඩියට කපා ගන්නත් පුළුවන් මේ ආකාරයෙන්. නැත්නම් මේ වගේ මේ කඩෙත් තියෙන මේ විදිහට ගන්න පුළුවන්. ඒ ග්‍රෑම් 200ක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා සිනමන් පවුඩර් එක. මෙතනින් අපිට අවශ්‍ය වෙනවා ටීස්පූන් එක වගේ ප්‍රමාණයක්. ඊළඟට නට්මේක් තියෙනවා. ඊළඟට බිත්තර කහමද පහක් තියෙනවා. ඒ වගේ මේකෙම සුදු මදේ මෙතන වෙනම තියෙනවා. ඊළඟට මට තියෙන වැන්ලා තියෙනවා. ඊළඟට හනි තියෙනවා. ඊළඟට මේ රෝස් වෝට. මේ රෝස් වෝට එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේකටි. මේකේ ෆ්ලේව එක ඊළඟට ඒකේ සුවඳය ඔක්කොම දෙන්නේ මෙන්න අවසානයේ මේ මේකේ රෝස් වෝට එකේ. ඉතින් ඔන්න ඕක තමයි අපිට වෙන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්නේ අපි ඉස්සෙල්ල බිත්තරේ කහමදෙත් එක්ක බටර් සීනි අපි එකතු කරලා මික්ස් කරගමු. මම බෝල් එකට දාගත්තා. සීනි ටිකත් මේ විදිහට දාගත්තා. මේක මම දැනට මේ විදිහට පොඩි මික්ස් මික්ස් කරගන්නවා. මේ මේ කවලම් කරන ගමන් මම විතරක් මේ විදිහට එකට කරනවා ටිකෙන් ටික. දැන් මම ඊළඟට මේක හොඳට කවලම් වුණාන් පස්සේ මේ වගේ සැමලින ටික එකතු කරගන්න. මේ කවදාවත් රස්නේ පිට දාන්න එපා. රෝස් කරලා ගත්තාම නිවෙන්න ඇරලා දාන්න. ඊට පස්සේ දැන් මම මේ ඔක්කොම හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් මම එකතු කරන මේකෙදි සිනමන් පවුඩර් ටික කුරුඳු පවුඩර් එක මේ විදිහට මම එකතු කරගන්නවා. ඊළඟට මේ නට් මේක් එකත් මේ විදිහට අපි ග්‍රේට් කරගන්න ඕනේ මෙතන. පොඩ්ඩක් ග්‍රේට් කළ දැම්මා මේක හොඳයි. සිහිනි පැත්තෙන්ම හොඳට ග්‍රේට් කරගන්න. ඒකේ ටීස්පූන් භාගයක වගේ ප්‍රමාණයක් දැන් මම නම් මේ හිතලා දාන්නේ. ඒක ප්‍රමාණයක් දාගන්න පුළුවන් මේකට. ඊළඟට ඒත් එක්කම වැනිලා වැනිලත් ස්පූන්යක් විතර දානවා. ඊළඟට මෙන්න මේ රෝස් වෝටේ තමයි වැඩිපුර දාන්න ඕන. ඒකෙදි මම ටේබල් ස්පූන් 5ක් විතර වගේ ප්‍රමාණය දා ගන්නවා. ඊළඟට හනි එක ටේබල් ස්පූන්යක් විතර මේ විදිහට දාන්න. පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. ඒකේ පොඩ්ඩක් එහෙමේ වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හරියටම එන්න ඕන කියලා එකක් නැහැ. නමුත් සමහර කේක් තියෙනවා ඒවා හරියටම මෙෂර්මන් තියෙන්න ඕනේ. ඊළඟට දෙහි මේ විදිහට මම ග්‍රේට් කරගන්නවා. මේ කහපාට එක තුන තවත් හොඳයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. දෙහි ඕලිස්ම වුණත් දාන්න පුළුවන්. ඒ
දාගත්තා. ඊළඟට මේ කැෂු ටිකත් මේ විතර දාගෙන දැන් මම මේක මෙවගේ කලවම් කරගන්න. මේ පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ අපි මැෂින් එකට දාලා කලවම් කරගන්න. දැන් මේක මම හැමදේම දාලා දැන් හොඳට මිස් කරලා තියෙන්නේ. ඊළඟට මට තියෙන සුදු මදය හොඳට මේ බීට් කරලා ඊට පස්සේ මේකත් එක ෆෝල් කරන්න. ඉතින් මම දැන් සුදු මදය අපි ලෑස්ති කරගන්න ඕනේ. දැන් මම සුදු මදය ලෑස්ති කරගන්න මේක මම පාවිච්චි කරපු මේ කුක් එක හොඳට හොදා ගන්න ඕනේ. මොකද මම මේත් එක්ක අපිට මේ සුදු මදය හදා ගන්න බෑ. ඒ නිසා මේක හොඳට ක්ලීන් කරගන්න. මේකට මේක අවශ්‍ය නැහැ දාන්න. ඔයගොල්ලන්ට ඕන නම් දෙහි ඉස්ම ටිකක් දාන්න පුළුවන් මේක බීට් කරද්දි. එතකොට හොඳට ෆෝම් වෙනවා. මේක හොඳට අපේ සොෆ්ට් පීච් එක තියෙන ගානට මේක හොඳට බීට් කරගන්න. දැන් මම මේ මිශ්‍රණයට දැන් මගේ හදාගත්ත සුදු මදය මම හොඳට බීට් කරගෙන තියෙන්නේ. ඔබට පේනවා ඇති. ඒක දැන් මේ මිශ්‍රණයට දාලා මේක හොඳට ෆෝල් කරගන්නවා. මේක හොඳට ෆෝල්ඩ් වෙන්න ඕන. මොකද මේක කිසිම බේකින් පවුඩර් කිසි දෙයක් පාවිච්චි වෙන්නේ නැති නිසා මේකෙන් තමයි මේ කේක් එක පොඩ්ඩක් පිපිල ගතිය ඉස්සර තියෙන්නේ. ඒක නිසා අපි මේ විදිහට මේක මේ ආකාරයෙන් හොඳට ෆෝල් කරගන්නවා. මේ බලනකොට මිශ්‍රණය හොඳට මික්ස් වෙලා තියෙන්නේ දැන් මේක. දැන් මම මේ ආකාරයේ මේකේ ට්‍රේ එකක් අරගෙන බේකින් ට්‍රේ එක හොඳට මේ පාස්කින් පේපර් දාලා ස්ප්‍රේ කළා තියාගෙන දැන් මේ වෙනකොට අවන් එකත් රෙඩි වෙලා තියෙන්න ඕනේ. අංශක 170 උෂ්ණත්වය තියෙන්නේ අවන් එක. දැන් මේක මේ විදිහට අපි දානවා. මේක වැඩි හයි හීට් එකක නෙමෙයි කරන්නේ, සාමාන්‍ය මොඩරේට් හීට් එකක අපි මේක බේක් කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට හදාගත්තා. දැන් මම කරන්නේ උෂ්ණත්වය 170 උෂ්ණත්වයකට විනාඩි 40ක් 45ක් ප්‍රමාණය මේක මේ බේක් කරගන්න. හැබැයි මේ කර කරන්න එපා. මේක සොෆ්ට් ගතිය යාන්තම් තියෙන්න ඕන. පස්සේ දෙකකින් වේල් යනවා. ඉතින් ඒක විශේෂයෙන් මේක දැනගතු දෙයක්. මොකද සමහරවිට මේක පාට වෙන්න කියලා ගොඩාක් දුබුරු පාට කරන්න එපා. නැත්නම් අවසානයේදී මේකට හයිය ගතියක් එනවා. ඒක නිසා හරි පරිස්සමෙන් කුක් කරගන්න. මම මේ උෂ්ණත්වය දෙන්නේ ඔයගොල්ලන්ගේ අවන් එකේ අවන් එකට උෂ්ණත්වයේ පෙන්නන ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා 160 170 අතර හොඳට මැති කළ විනාඩි 45ක් මේක බේක් කරගන්න. මේ දැන් මම එක එක බේක් කරන දැම්මා. ඉතින් මේ ලව් කේක් එක ගැන කියන නම් විශේෂයෙන් මොකද මේ ගොඩක් අය අපේ අර ක්‍රිස්මස් කාලෙට මේක විශේෂයෙන් හදනවා. හදලා ඉතින් මේක දෙනවා. නමුත් මමත් මේ මෑත කාලේ තමයි මේ රස විඳේ. නමුත් අපි අහලා තියෙනවා. ඉතින් මේකෙදි මේ අර හරියට මේ පදම හරියටම එන්න ඕන මේ කේක් එකේ. ඒකයි මේකේ වෙනස. ඊළඟට මේකේ වැඩිපුර ඉන්නේ ඇත්තටම රෝස් වෝටර් ෆ්ලේවර් එක වැඩිපුර එනවා. ඉතින් ඒක ආවන් පස්සේ තවත් හොඳයි. ඒක තමයි මුලින්ම අපි කරන්න ඕන. ඉතින් අපි දැන් බලමු කොහොමද දැන් අවන් එකේ රෙඩි වෙලා ඇති. අපි කේක් එක ගෑල්ලම හොම් පෙන්නන්න. ඉතින් මම මේ දැන් අවන් එකෙන් එලියට අරගෙන ටිකක් නිවෙන්න ඇරලා තමයි මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ කේක් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ පාට මේ පෙනු මේ විදිහටම තියෙනවා. ඉතින් මේක මේ විදිහට අරලා මම දැන් ඉස්සෙල්ලා කෑලි කපලා මේකේ ඉදිරි කෑලි කපලා මම මේ ට්‍රේ එකේ තියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. කොහොමද මේක අපි ප්ලේට් කරලා තියාගන්නේ කියලා. මොකද පෙන්නන මේ තියෙන්නේ මෙතන සොෆ්ට් එකට තියෙනවා. සොෆ්ට් කතිය හොඳටම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ කේක් එකේ ඉන්නව. නැත්තම් මේක ඩ්‍රයි වෙන්න බෑ. ඩ්‍රයි වුණොත් ඒක හරිනෑ. ඔන්න මම ඔයගලන්ට ප්ලේට් අප් කරලා තියාගත්තා මේ අදහතපු මේ ලව් කේක් එක. ඉතාමත්ම හරිම ලේසි. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔයගලන්ට මම කියලා ඇත්තේ ලේසි වෙන විදිහට කියලා ඇත්තේ. වටේ ගියේ නැහැ.
හරලේසින් ස්ට්‍රේට් ෆෝඩ් ඔකට කියලා ඇති. ඔගොල්ලෝ හදන්න හැමෝම ඉතින් හදලා බලන්න මේක අත හුරු කරගන්න හදලා. ඉතින් හරිම ලේසි. මේ සමහරලාට ඔයගලන්ට මේකට පයිනපල් හරි මොන හරි වෙල්ච තව නට්ස් මොන හරි කැමති කෙනෙක් දාන්න පුළුවන්. ඔයගලන්ට එක්ස්ට්‍රා මොන හරි දානවා නැත්තම් මේ විදිහට හොඳටම ඇති හදාගත්තා. මතක තියාගන්න රෝස් සෝට් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒ දාන ප්‍රමාණය වැඩි කරලා දාන්න ඕනේ. ඒ ෆ්ලේවර් එක හොඳට එන්න. එහෙම ආවම තමයි මේ ලව් කේක් එකේ හරියට ලව් ගතිය තියෙන්නේ. ඒක නිසා ඒකත් වෙන දැනුවත් කරමින් මේ මම හිතන ඔයගලන්ට මේක හොඳට තේරෙන්නේ නැති කියලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට සුපුරුදු පරිදි කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් අදට මෙච්චරයි. අලුත් වීඩියෝකින් ඉදිරියේ හම්බ වෙනතුරු අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.